අයි බුවන් අදනේ දුවේ පුතේ සුබූ දෑසනක්වේවා ඔබ සිලු දෙනාටම අපි මේ සම්බන්ධ වෙන්නේ අපගේ පාසලේ කොළහ ශ්‍රීණය දරුවන් සඳහා පවත් වන පුනරීක්‍ෂණ පන්ති මාලාවටයි. තින් එම පන්තිට සම්බන්ධින් ඔබ සිලු දෙනාවම බොහම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා අද දවසේදී අපි දහය ශ්‍රේණියයට අදාළ සාහිත්‍ය සංග්‍රහය පාඩම් එකක් දෙකක් අද කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහම් අපි සඳහා යොමු එමු අද දවසේ අපි කතා කරන්නට පලවෙනිීම බලාපොරොත්වෙනවා මේ දහයිස්ශ්‍රීණයට අදාල ඔබට තිබුණු තුන්වැනි පාඩම හානාහීය පානා්ඩ හැරෙන් දැනේ කියන පාඩමට අදාළ පැවරුම් පත ඒ පැවරුම් පත ඔබට මේ වෙන විටත් ලැබී ඇතැයි මම සිතනවා ඉතින් එහෙනම් අපි ඒ පැවරුම් පත සාකච්ඡා කරන්නට යොමුුවමු මේ පුනරීක්‍ෂණය විශේෂම සිදුවෙන්නේ අපේ දහයවසර පාඩම් නැවත නැවත මතක්කර ගැනීම සඳහායි මේ පුනරීක්ෂණය සිදු වෙන්නේ. දහය ශ්‍රේණිය සිංහල භාෂාවහා සාහිත්‍ය අතිරේක පැවරුම් සාහිත්‍ය සංග්‍රහයට අදාළ තුන්වන පාඩම හානාහිීය පානාඩ හැරෙන් දැනේ යන පාඩම. පාඩ මැසුරෙන් ප්‍රශ්න විභාගයට මේ කියන දේවල්වලින් අපස සාමාන්‍ය පිළි විභාගේට මේ කියන දේවල්වලින් ප්‍රශ්න තිබෙන්නට පුළුවන් එනිසා අප අපේ මතකේ නැවත අවධකර ගනිමු. බලන්න එක සිංහල සාහිත්‍යය බෙදා දැක්විය හැකි කොටස් නම් කරන්න සිහල සාහි්‍යයම ැත්තම් රටක කිසියම් වූ සාහිත්‍යයක් බෙදා දක්වන්නට පුළුවන් කොටස් කිපෙයක් තිීන. අප සිංහල සාහිත්‍යයත් එබඳ කොටස් තුනකට බෙදා දක්වන්නට පුළුවන් ඒ තමයි සම්භව්‍ය සාහිත්‍යය ඒට තවත් නම්තියනවා පුරාතන සාහිත්‍යය එම ැත්තම් විදක්ද සාහිත්‍යය කියලා ඊළඟට ජනසාහිත්‍යයේ හෙවත් ජනස්ෘති සාහිත්‍යයේ ජනත අතරින් බිහිවෙච්ච සාහිත්‍යය ජනසාහිත්‍යය ඉළඟට නූතන සාහිත්‍යය අපට දැම් මේ පාඩමට අදාලව වැදගත් වෙන්න වෙන්න මේ දෙවනි යට දක්වපු ජන සාහිත්‍යවත් ජනස්ෘති සාහිත්‍යයි. එනිසා ඒ ගැන තව දුරටත් අපි අපි අවධානය යොමු කරමු. බලන්න දෙවැනි ප්‍රශ්නය ජනසාහිත්‍යයනු කුමක් දැයි කෙටියෙන් හඳුන් වන්න ජන සාහිත්‍යය ගැන මොකක්ද ගැමි ජනය ආතරින් බිහිවී ඇත් අතීතයේ සිට අද දක්වා මකපරම්පරා ගතව පැවතගෙන එන සාහිත්‍යංගයක් එනන් ජනසාහිත්‍යය කෙනෙ එක අපට කෙටියෙන් හඳුන් වන්නට පුළුවන් ගැමි ජනයාතරින් බිහිවෙලා ඇත් අතීතයේ සිට අද දක්වාම මකපරම්පරා ගතව පැවතගෙන එ සාහිත්‍යංගයක් හැටියට ඉළඟට එසේ අපි කතාකරපුයේ ජන සාහිත්‍යයේ ඇතුළත් අංගමොනවාද ජන සාහිත්‍යය තුළත් අංග බලන්න ජනකතා ජනකවි පුරානෝක්ති ජනතා ජනකවි ඒ වගේම පුරානෝක්ති පුරාවෘත්ත ඉනගට ජ යනු කුමක් දැයි කෙටියෙන් හඳුන් වන්න. මොකද අපේ පාඩමට ඊට පස්සේ අපි තා දාළවෙන්න වෙන්න මේ ජනකවි මේ ජනසාහිත්‍යයේ තියෙන ත් එක්තරා අංගයක් වන ජනකවි එනන් දැම් මෙතනද අපි කතා කරනවා ජනකවි කියන්නන්නේ මොනවදක ඉන දේ කෙටියෙන් හඳුන්වන්න හතුරනි ප්‍රශ්නය ගැමි ජනයා විසින් සිය ජීවන අදදැකීම් ඇසුරෙන් නිර්මාණය කරන ලදුව ඇත අතීතයේ සිට මකපරම්පරා ගතව පැබැත කෙන එන කාව විශේෂයක් ගැමි ජනතාව තමන්ගේ ජීවන අදදැකම් ඇැසුරෙන් නිර්මාණය කොට ඇත් අතීතේ සිට මුකපරම්පරාගතව පැවැතිගෙනන කාභි විශේෂයක්. ඊළඟට පශ්‍රණි ප්‍රශ්නය සිංහල ජනකවි ගායනය පිළිබඳ අපට සාධක හමුවන පැරණිතම මූලාශ්‍රය කුමක්ද. සිංහල ජනකවි ගායනය පිළිබඳ අපට සාධක හමුවන පැරණිතම මූලාශ්‍රය කුමක්ද. ද අච්චුපොතය සඳහන් වෙන විදිහට අපි උත්තරේ ලිව්වොත් එහෙම පහැදිලිව කියනවා අච්චුපොතේ සඳහන් ව නාකාරයට පිඋත්තරේ ලිවුවොත්තේම සහිත සංග්‍රහය පෙළපොතේ සඳහන් වෙනනාකාරයට ඔබ ලියන්නට ඕනේ සංයුත්ත නිකායට කතාවන පරමත්ත ජෝතිකාව කියලා. සංයුත්ත නිකායට කතාවන පරමත්ත ජෝතිකාව කියල ලියන්න. මොකද සාහිත්‍ය සංග්‍රහය පෙළපොතේ ඒ විදිහට තමයි ඒ ඉදිරිපත් කරලා තියෙන්නේ. හරිද නිකාඇට කතාවල නි එකක් වන සංයුත්ත නිකායට කතාවට අයත් වන ද සංගතනිකා අයට කතාාව වන පරමත්ත ජෝතිකාව කියන කෘතියේ තමයි සිංහල ජනකවි ගායනය පිළිබඳ අපට හමුවන පැණිතම මූලාශ්‍රය ඇතුළත් වෙලා තියෙන්නේ. ඊළඟට මේක ඔබේ අමතර දැනුම සඳහාමේ හයවෙනි ප්‍රශ්නය ඒක තිබුණේ මොනවද ඒක තිබනේ මෙන්න මෙහෙම දෙයක් කියලා මෙතින් ඒක ඔබේ විභාගටහන්නේි නෑ නමුත් එවුණට මෙතන මමයි සඳහන්වෙච්චයේ පාලි පාට ම මෙතන උපට ලාරගෙන තියන න මූලාස්ත්‍ර කෘතියෙහි සිංහල ජනකවි ගායනය පිළිබඳ සඳහන් වන කොටසූ පුටා දක්වන්න. සීහල දීපේ මග්ග පස්සේ සස්සං රක්කන්තියා, සීහල වේටිකාය සීහල කෙනෙව ජාතිජරා මරණ පටිසංයුත්තං ගීතිකං ගායන්තියා සත්්ධං සුත්වා මක්ගං ගච්චන්තා සත්ති මත්තා විපස්සකා බික්කු අරහත්තං පාපුනිින්සු. එතොට මේ පාලියෙන් තියෙන්නේ. එතොට ඒ ඔබට විභාග අසන්නේ නැහැ. නමුත් ඒ සරල තේරුුවම මෙතන තියෙනවා අන්න ඒක ඔබට සමාර කළට විභාගයේදී අතුරු පැනක් හැටියට අසන්නට පුළුවන්. බලන්න සිංහල දීපෙහි මාර්ගය අසබඩ ඇල්කෙතක් රකිනා සිංහල ඇල්ගවිලියක විසින් ගැයු ජාතිජරා මරනාදිය පිළිබඳ සිංහල ගීයක් අසා. මග එමින් සිටි සැටක් පමණ විදර්ශක භික්‍ෂූහූ රහත් වූහ කියලා එක සිංහල අර්ථය අපට ගන්නට පුළුවන්. ඊට පස්සේ මේ සිංහල ජනකවි හඳුන්වනු ලබන වෙනත් නම් දෙකක් අහලා තියනෝ. බලන්න වෙනත් නම් දෙකක්. ජනකාව්‍ය කියලා හඳුන්වන්නට පුළුවන් ඒ වගේම ගම්බද කවි කියලා හඳුන්වන්නටත් පුළුවන්. හරිද. හොඳ ඉට පස බලන්න අටවෙනි ප්‍රශ්නය ජනකවිවල දැකිය හැකි විශේෂ ලක්ෂණ කිහිපයක් නම් කරන්න ජනකයිවල දැකිය හැකි විශේෂ ලක්ෂණ කිහිපයක් වෙන්න මේවා පිට සලකන්න්නට පුළුවන්. එකක් තමයි මකපරම්පරාගතව පැවතගෙන ඒම සහ නිශ්චිත කතුවරයෙකු නොමැතිවීම. කටින්කට මොකපරම්පරාගතව කියලාගැන කටින්කට කටින් කට පැවතගෙනෙන නිසා නිශ්චිත කතුවරෙකු නැහැ. එවගේ කාව්‍ය ආකෘතියේ සහ බස්වහරයේ පවතින සරල බව. ඒත් වැදගත් කාව්‍ය ආකෘතියේ සහ බස්වහරයේ පවතින සරල බව.ඉලට අවම වචන සංඛ්‍යාවකින් උපරිම හැඟීම් ජනිත කරවීම. අවම වචන සංඛ්‍යාවකින් උපරිම හැඟීම් ජනිත කරවීම. ඊළඟට අව්‍යා්‍යව එහෙත් මනා සංයමයකින් යුතුව තමා අදහස් කවියට නගාතිබීම. අව්‍යා්‍යව එහෙත් මනා සංයමයකින් යුතුව තමන්ගේ අදහස් කවියට නගල තියෙනවා. ඒවගේම ව්‍යං්‍යාර්ථ දැනවෙන පරිදි තමා අදහස් කවියට නගා තිබීම ව්‍යංග්‍යාර්ථ දැනවෙන පරිදි තමා අදහස් කවියට නගා තිබෙනවා. ඊළඟට සැහැලි වර්ගේ ජනකවි හැරුණු කොටේ එකැනේ එකදිකට ලියාගෙන ගිය සහැලි වර්ගේ ජනකවි හැරුණුකොට සෙසු සියලු ජනකවි සිව්පද ආකෘතියෙන් රචනාවී තිබීම සහ පාදාන්ත එලි සමය පැවතීම. ඒකඇන්නේ සැහැලිවර්ගේ ජනකවි හැරුණුකොට අනකුත් සියලුම ජනකවි සිව්පද විරිතෙන් සව්පද ආකෘතියෙන් රචනා වෙලා තියනො ඒවගේම පාදාන්ත එලිසමයකන්නේ පද පේලි කෙළවරහි එලි සමය පවතිනෝ. ඒවගේ ඒ ඒ ජනකවි වර්ග එම කාරයට උචිත විරිත්වලින් රචනවෙලා තිය නො දැංගොයන් කැපීමේදී ඒ වගේම කොළ මැඩවීමේදී ඒ අවස්ථාවට උචිත ලෙස විරිත්වලින් රචනාවෙලා ති නොඔන් චිලිවාරම් කවිි වෙනමමයි ඒ විදිහට. නමවෙනි ප්‍රශ්නය. විවිධ රැකී රක්‍ෂා ආශ්‍රයෙන් නිර්මාණය වී ඇති ජනකවි වර්ග කිහිපයක් නම් කරන්න ඔබෙන් අහන්න පුළන් මේ වගේ ප්‍රශ්නයක් ගොයම් කවි නෙලුම්කවි පැල්කවි කමත්කවි හේන්කවි මේ ඔක්කෝම කුරහන් කවි මේ ඔක්කෝම කෘෂිකර්මාන්තය ආශ්‍රිත ඊළඟට පතල්කවි ඔරුපාරු කවි පන්න්නෙලීමේ කවි බඹර කැපිල්ලේ කවි සකපෝරුවය කවි යකඩ තැලීමේ කවි දීවර සැහැලි මීටඩා යෙන්නට පුළුවන් මෙතන මම දක්වල තියෙනෙ කිහිපයක් පමණයි ඒ තරමට අපේ ජනකවි සාහිත්‍ය ඉතාමත් පොහොසත් ඉතා පොහොසත් අපි යනවා ඊළඟ පිටුවට දහවෙනි ප්‍රශ්නය විවිධ ඇදහිලි හා පූජාවිදිී ආශ්‍රිත ජනකවිවර්ග කිහිපයක් නම් කරන්න විිවිධ ඇදහිලි සහ පූජාවිදිී ආස්ශ්‍රිත ජනකවිවර්ග කිහිපයක් තොවිල් කවි ැටියට ගන්න පුළුවන් දෙවල් මඩු ගම් මඩු කොහොම් ාකංකාරි දහාටසන්නේ බලි සාන්තිකර්මාදයෙහි ගායනාවන කවි තොවිල් පවිල් කවි එැන මල් යහන් කවිේ ඒත් ඔය තොවිල් හා සම්බන්ධයි දේවතා ආරාධනා කවිනෙ එලට කෝල් මුර කවි හෙවත් දේවතා උපත්ති පිළිබඳව කියවන කවි. එවගේම සෙත්කවි ඒවගේම වස්කවි. ඉලට එකොලොස්සිනි ප්‍රශ්නය විවිධ ජනක්‍රීඩා ආශ්‍රිත ජනකවි වර්ග කිහිපයක් නම් කරන්න. ජන ක්‍රීඩා ආශ්‍රිත මේවර කෙළිය ඔලින්ද කෙලිය අංකෙලිය ෙවත් අං ඇදීම අංකෙලිය සහ පොල් කෙලිය ඒ පත්තිනි මැහැණියන් උදෙසා කරන පුද පූජා හැටියට සිදුවෙච්ච දේවල්. ඒවගේම පන්දු කෙළිය ඔන්චිලිවාරම්, රබන් පද එලුවන් කෑම රයිගම්යෑම ඒවගේම කළගෙඩි මාලයේ කවි. ඔන්නෝවා. වි නක්‍රීඩා ආශ්‍රිත ජනකයි වර්ග විදිහයට අපට වර්ග කරන්නට පුළුවන්. ඊළඟට දොළොස්වෙනි ප්‍රශ්නය විවිධ මාතෘකා යටතේ බිහිවුණු ජනකවිවර්ග කිහිපයක් නම් කරන්න. විවිධ මාතෘකා යටතේ දරු නැලවිලි කවි තේරවිලි කවි උපදේශකවි දැම උපදේශකවි කියනෙ එක අපට ටිකක් වැදගත්වෙනවා ොකද අපේ මේ පාඩමට ආදාළ වෙලා තිබුණනේ මෙන්න මේ උපදේශකවි සාහිත්‍යය න මගුල් තහංචි කවි තෙතගු කවි රත්නවල්ලී කවි වැදි ජනකවි දහම් ගැටකවි වෙද ගැටකවි, සංවාද කවි තලමලවරුණ කවි ටීකා සීපද පුරාණ ලක්දිව පිහිටීම් පිළිබඳ කවි ඓතිහාසික සිදුවීමම් සම්බන්ධ ජනකවි එවගේම රතිසීපද කවි. ඔන්න ඔය කියන දේවල් අපිට විධ මාතෘකා යටතේ නිර්මාණය වෙච්ච ජනකවිවලට උදාහරණ වශයෙන් දක්වන්නට පුළුවන්. ඊළඟට දහතුන්වෙනි ප්‍රශ්නයට. බලන්න ජනකවි ආරයෙන් ලියවුණු කාව්‍යාවලි කිහිපයක් නම් කරන්න. ජනකවි ආරයෙන් ලියවිච්ච කාව්‍යාවලි කිහිපයක්. එකන ඒවල්ට කතුවරු ඉන්නට ඇති නමු එෙවනාට ඒවල කතුුවරුන් කවුද කියලා නිශ්චිත නැහැ. අදද කතුවරුුවන් අඥ්‍යාතයි නිශ්චිත නෑාව නිශ්චිතයි. වෙස්සන්තර ජාතක කාව්‍යය එන වෙසතුරු දාකව කියලා කියනොඉලට පුරාණතුන් සරණ කවි පුරාණ හිමගත වර්ණනාව ගණ දෙවි හෑල්ල පත්තිනි හෑල්ල යසෝදරාවත කැලනිි හෑල්ල වදන් කවි පොත සොකරි කවිකතාව සහ දේව දත්තවරුණේ ඔයාදී වශයෙන් කාව්‍යාවලි ජනකවියාාරයෙන් ලියවිච්ච කාව්‍යාවලි හැටියට අපට සලකන්නට පිළුවන් ඇවැ මේ සියලු මයි වල කතුුවරු අිනිශ්චිතයි ඒහනැත්තං සැක සහිතයි. බොහෝ ඒවා මෙතන ලිය වෙලා තියෙන මහනුවර අවදිය මහනුුවරවදේ තමයි බොහෝ මේ කාව්‍ය ප්‍රචනවෙලා තියනෙ ජනකාව්‍ය රචනා ගොඩක් අපට දකින්නට ලැබෙන්නේ අසෝදරාවත වෙස්සන්ත්‍රජාතක කාව්‍ය මේ වගේ දෙවල් අපට දකින්නට ලබෙන්නේ මහනුවර සාහිත්‍ය අබදී. ඊළඟට මෙන්නම මෙතන ඔබේ අවධානයේ මම යමු කරන්නට කැමති මෙන්න මේ දේට ඒ තමයි අපේ මේ පාඩමට අදාලේ ැන හානාහිය පානාන්ඩ හැරෙන්ඩනයකකි අපේ මේ පාඩමට අදාල ඒ කවිපන්තිය උපුට ලරගෙන තියෙන්නේ සිංහල ජනකවි සංග්‍රහයකෙන පොතෙන් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්ථමේන්තුව විසින් මීට අවුරුදු ගණනාවකට පෙර මුද්‍රණය කරපු පළමුුවර්ට මුද්‍රණය කරපු මේ සිංහල ජනකවි සංග්‍රහයකෙන පොතේ තිය කවිපන්තියක් මෙන්න මේ කවිපන්තිය හානාහිය පානාඩ හැරින් දැනය කියෙන මෙන්න මේ කවිපන්තිය තමයි ඔබේ මේ පාඩමට අරගෙන තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි කුරහන් නිසිමුව කරුවල බලාලා කියන මේ කවිපන්තිය ඔට එකොළ හවසරට තිබුණ කුරහන් නිසිමුව කළුවර බලාලා කියලා. අන්න ඒ කවිපන්ති අර්ගෙන තියෙන්නේෙ මෙනෙේ සිංහල ජනකවි සංග්‍රහය නමුත් ඒ බව සාහිත්‍ය සංග්‍රහයේ සඳහන් වෙන්නේ නැහැ නමු ඒ වුණට අපි ඒක දැනගෙනමු. හරිද බලන්න පාඩමේ ඇතුළත් කවි අයත්වන ජනකවි වර්ගයේ නම් කරන්න. උපදේශාත්මක ජනකවි එමනැත්තං උපදෙස්දීම සඳහා කී කවි ඒම න්නත්තං කියීනවා දැනමුතුකමට කී කවිරි දැනමුතුකමට කී කවි. එලට පාඩමය ඇතුළත් කවි. උපුටාගෙන ඇති මුල්කෘතියකුමක්ද සිංහල ජනකවි සංග්‍රහය අධ්‍යාප්‍ර ප්‍රකාශන දෙපාර්ථමේන්තුවමගින් අධි අවුරුදු ගණනාවකට පෙර අදින් අවුරුදු හතලිස් පහකට පෙර මුද්‍රණය කරන ලද නැවත නැවතත් මුද්‍රණයන් එෙහි පලවනා පසු කාලීනව අන පාඩමේතුලත්ව උපටතාගෙන තින මුල්කෘතිය තමයි සිංහල ජනකවි සංග්‍රහය මෙතින්නේ සිංහල ජනකවි සංග්‍රහය අධ්‍යාප්‍ර ප්‍රකාශන දෙපාර්මේන්තුව මගින් දදා සමසය හැත්තෑ පහේදී මුද්‍රණය කනලාද ගසාමනෙන් ඔබේ ඔළුවේතියා ගන්න එතකොට පුංචි අභ්‍යාසයක් තියෙනවා ඒ අභ්‍යාසයට යොමුුවමු පහත් දක්වන ඒතුම්වලා අරුත් පැහැදිලි කරන්න මෙතන තිරයේදිස්වෙනවා මේ දේ ඔබට විනාටි කිහිපයක් ලබා දෙන්නම් එහා පැත්තෙත් තියෙනවා මංහිතන්නේ තවකොට සක්තිබුණ එහ පැත්තෙත් එතකොට මෙන්න මේ ටිකට පිළිතුරු සැපීම දැන් සිදු කරන්න ොයක් අරගෙන අංකදාලා මේකට පිළිතුරු සැපීම දැන් කරන්න විනාටිකිහිපයක් ඔබට ලබා දෙන්නම්. මතකයෙන් උත්තරලියන්න උත්සාහ කරන්න පෙළපොත බැලීමෙන් වලකින්න්න සයිත සංග්‍රහය පෙළපොත බැලීමෙන් වලකන්න පුොනරීක්ෂණයක් කියල කියන්න තමන්ගේ දැනුම නැවත උරගා බැලීමක් එඒනිසා පොත බලන්න නැතු ඔබට ේදවල් වලට උත්තරලියන්නට පුලුවන්ම් ඒක දක්ෂකමක් එනිසා පුංචි වෙලාවක් දෙන්නම් ලියන්. දෙ හත දක්වන යෙදුුම්වල අරුත් පැහැදිලි කරන්න ගසමුල පෑයුමෙන් ගසමුල පෑයුමෙන් කියන එකට අපිට ගන්න පුළුවන් ගස වටා ශුද්ධ පවිත්‍ර කිරීමෙන් එමනැත්තං ගස වටා එලි පෙහෙළි කිරීමෙන් එමනැත්තං ගස පාමුල එලි පෙහෙළි කිරීමෙන් ගසමුල පෑයුම කියයන්නේ එකයි පාදනව කියයන්නේ එකයි ගහක් කපන්නට පෙර ඒ ගස වටා සුද්ධ බුද්ධ කර ගැනීමක් කරනවා වටේ තියන වැල් පඳුරු කපා දමනවා පොඩි පොඩි ගස්්ටික කපලදාල එතන සුද්ධ කරගන්නවා එතුොට ගසමුල පෑයුමෙන් කියලකයන්නේ ගස පාමුල සුද්ධ බුද්ධ කිරීමේ නෙවෙනත ගසපාමුල එලි පෙහෙලි කිරීමේ. ඊළඟට හරිදාගන්න ඔබ නිවැරදිනම් හරිදාගන්න වැරදිනම් නිවැරදි පිළිතුරු ලියාගමු. අමුතු බද්දීම අමුතු බද්දීම කියල කියන්නේ අන්න හරි. අමුත්තන් සඳහා ස්‍රහ කිරීම අමුතු බද්දීම කිය කියන්නේ අමුත්තන් සඳහා සංග්‍රහ කිරීම. එ ආගන්තුකැන්ට සත්කාර කිරීම එවන අමුත්තන් සඳහා සංග්‍රහ කිරීම අමුත්තන් සඳහා බද්දීම. හානාීය හානාහීය කියල කියන්නේ සීසාන අවස්ථාවන හීය කියලා කියන්නේ සීසාන අවස්ථාව සීසෑ මේ කටයුත්තේ යෙදෙන අවස්ථාව හානාහීය හානාහීය කියගැන සී සෑ යෙදෙන අවස්ථාව නන් සී සෑම සීසෑ මේ කටයුත්ත හරිද ඉළඟට අඩ අඩහැරෙන් කෙලක කියන්නේ සීසාන ගවයා දිරිමත් කිරීමට නගන ශබ්දයෙන් අඩහැරපානවා කියන්නේ ක ෙනෙක් සී සෑමේදී ගවයා දිරිමත් කිරීම සඳහා නගනු ලබන හඬෙන් හඩහැරෙන් නහින දෙහින කාලෙට ජීවිතයේ අවසාන කාලයට එමනතන් ජීවිතයේ මහලු අවදයේ දී ජීවිතයේ මහලු අවදයේදී එමන තන් ජීවිතයේ වස්ගත කාලයේදී එනතන් ජීවිතේ අවසාන කාලයේදී කූරින් කරින් කල කියන්නේ මාලුන් එමනැත්ම් මත්සියයින් මාලුන් එමනැත්තම් මත් සයයින්. ඊළඟට ගොඩැල්ලේ. ගොඩැල්ලේ කියල කියන්නේ උ බිම්කඩන උ බිම් ප්‍රදේශයනැත්ං උස් ගොඩ බිම්කඩ ගොඩල් උ ගොඩ බිම්කඩ උ බිම් ප්‍රදේශය කියන පිළිතුරු අපට නිවැරදි පිළිතුර ෙසා රගන්නට පුළුවන්. අපේ ඊළඟ පිටුවෙත් තියෙනවා තවත් ි කොටසක් අටේසිට පහළව දක්වා පුංචි වෙලාවක් දෙඩං ඒ ටිකට පිළිතුරු සපයන්නට උත්සා දරන්න හොඳයි අපේ දරුවන් මංගේ තැන පිළිතුරු සපේල ඉවරයි එනිසා අපි මේකෙත් උත්තර ටික සාකච්ඡා කරමු බලන්න බොරැල්ලි බොරැල්ලේ කියන එකට මම කැමැති වාලගින් උත්තරහන් ඒ නිසා ඉදිරිපත් වෙන්න කියමු බලන්න වෙලා ගන්න නැතුව බොරැල්ල කියන්නේ මොකක්ද කොළබාටද කොළඹාට ප්‍රදේශයේද බොරැල් මයිකයක් කොන් කරලා කියන්න කලු තට්ට බොරලු තට්ටුව තව තවා දහස්? මයික්් එකක් කොන් කරලා කියනවනවා වඩා සතුටුයි. නෝනම කෙනෙක් ව අපේ දුවක්කිවා බොරලු තට්ටුව කියලා හරි ගල් බොරලු එයද බොරලු බිම බොරලු සහිත ප්‍රදේශය පසකීනවට වඩා දෙෙනද බොරලු සහිත ප්‍රදේශය බොරලු සහිත ප්‍රදශ ගල් බොරලු තට්ටුව ඒ හරිේ ඉළඟට කඩුල්ල. කඩුල්ල කියනකට අපට නිකම් ගේට්ටුව කෙලියන්නට බැහැ. තිය අද අතීතයේ නිවසක මයිමට ඇතුල්වීම සඳහා තිබුණු කපොල්ල කියලි වනං වඩානිවැරදි. කඩුල්ල. හරිේ අතීතයේ නිවෙස්වල බිම්මායිමට එ නිවසේ ඉඩම්මායිමට එ නිවසේ ඉඩමට නිවස පිහිට ඉඩමට ඇතුල්වීමට සාදා තිබූ කපොල්ල එහෙම ලියලා තිබුණ නං හරි අතීතයේ නිවස පිහිටි ඉඩමට ඇතුළු වීම සඳහා හරිද නිවස පිහිටි ඉඩමට ඇතුළුුවීම සඳහා සකස් කොට තිබූ කපොල්ල වෙර නැතිදා කියමු බලන් උත්තරි මයික්‍යක්කොන් කළ මයික්සොන් කලා කියීම ල වෙර නැතිදා ශ අ අන්නහරි ශක්තිය නැති දවසේ ශරීර ශක්තිය නොමැති කාලෙයි වෙර නැතිදා කියලාගැනේ ශරීර ශක්තිය නොමැති කාලෙ පැහැදිරිද බොහෝ දරුවන් මයික්ක වුන් කරලා කතා කරලා කියනවා නම් මම වඩා සතුටයි අමේක කියමුවලන්න කග මොකක්ද කග කියලා කියන්න. බොහොම අමාරු පැනයක්ඩුව ඔව කඩුව බොහ ොහොඳයි බොහො ොහොඳයි. ඊට පස්සේ මේකටත් කියවමු මේකත් ලේසි රන්විමන රන්විමන න රත්තර මාිගාව අන්නහරි රත්තරන් මාලිගාවක රත්තරන් මාලිගාවක ඊට පස්සේ මිනිබරණින් මිනිබරණින් කියලා කියන්නේ මොකක්ද තව ඔවබරණල ඔ මැනික් ආබරණ වලින් මැනික් ආබරණ වලින් එ නැත්තැන් මැනික්යෙදූ ආබරණ වලින් මනි ැණින් කැන්නන්නේ එකයි මැනික් ෙදු ආභරන වලින් ඒළඟට විදුලි එලිය විදුලි එලිය කැනෙ මොකක්ද අසේ ඕ ඔන්න හරි අකුණු අකුණු ගැසීමදී ඇතිවන්න වූ විදුලි ආලෝකය නැත්තං ජැ විදුලි බලය හරහා ලබෙන ආෝකය ලෙස ගන්න පුරන නමු ේ එකනෙ මේේ මෙතනෙන්නේ අකුුණු ගැසීමකදී අහසේ ඇතිවන්නා වූ විදුලියි ආලෝකය ඒගේ පැහැදිලි වලි වනන් හරි හරිද? ඉට පස්සේ බලන්න ගිනි හුල කාඩද කියන්න පුළුවන් මේ ගිනි හුල කියනකට පැහැදිලි කිරීම ගිනි හුල ඔවු සමාන පදහූ පැහැදිලි රීම ඕ කියන්න පුතා ගිනි පන්දම ආතාව නතාලි ගිද පොල්ලත්ස ඕ නික රාත්‍රී ගම ැනවිට යොදාගත් පන්දම් විශේෂය හරි රාත්‍ර ගන් ිමන්් යනකට යොදදාගත් පන්ධම් විශේෂයක්. පුතේ අත නර අපේ කලින් පුතාකිව්වා මේ ගිනි දල්වන ලද පොල් අත්ත කියනෙක් ඒක වඩා නිවරදින හැමකොද හුළුවත්ත දැකල දීනවාද හොළුවත්ත හුළුවත්තට ේලිච්ච පොල්ලතු කියයල බඳනවා හනසු එතකොට මේ වේලිච්ච පොල්ලතු මටලු මේවා කෝම දාල හුළුවත්ත බඳන්නේ අපේ ආච්චිල ඉස්ර හුළුවත්තු බඳිනවා දෙනද ආච්චිල අච්චිලගේ අම්මලා තාත්තලා ඔයගොල්ලො නේ සිය මල ඔොල්ල අපේ ඔගොල් අංගෙත්තේගේ වෙන්න ඇති හුළුවවතු බඳන්නේගොල දන්න. හොළුවත්ත සකස්රගන්න ටඕන නිකමනිකං පොල් අත්තකට ේලිච්ච පොල්ත්කට මේ ගිනිති කියල ගෙනවා නවෙේ හැදින් කද හේතුව හොුවත්ත ඇතුලේ අරතිය හනසු මටළු නිසා තමයි ඒ හළුවත්ත ටිකවෙලාවක් බිමට ගසල නිතිකරෝලන ගෙදත්ත ගොඩ වෙන. ඉරස අප ඔඒ ගෙතරින් පිටක්තුලා යනකොට නැවත හුළුවත්ත දෙතුම් පාරක් හොඳට ගසපුවාම හොලුවත් නැවත පත්තු කරන්න ගලන් ර. අර හනසු කෑල්ලක් පත්තුකරගෙන අපට වැසිකෙලියක් එටිකතාවේ මේ අය කැලෑවට තම ශරීර කෘත්යන් සිදුකිරීමට යන කතන්දරයක් මේ ඔබට මතක ඇතිනේ. එතකට හුළුවත් ඉටඩා ලොකු ඉටි ප්‍රමාණය උළුවත්ව පොල්ලතුයි වේලිච්ච පොල්ලතුයි වේිච්චහනසු මටලු මේක් කොමදාලා තමයි හුළුවත්ව බඳින්නේ. හරිද එතකොට මේ හුළුවත්ත කලා කැන රාත්‍රයේ ගමන් බිමන් යෑම සඳහා. ආ ෝකේ ලබා ගැනීමට පොල්ලතු හනසු ආදියෙන් තනාගන්නා පන්දම එම නැත්තං ගිනි පන්දම කියලගන්න පුළුවක් හරි ඊට පස්සේ මම මේ පැවරුම සම්පූර්ණවීම සඳහා මේ පැවරුම සම්පූර්ණවීම සඳහා ඔබ සමඟ පොඩඩක් නැවත මතක් කර ගන්නවා මේ සාකච්චා කරනවා මෙඩ මේ ආදර්ශ විචාර කිහිපය ැල්ල මොද මේ පැවරු මේ ආදර්ශ විචාර තියෙන නිසා. හරිද ඒකත් ඔබට යම්කිසිවිදගේ නැවත මේ මතකයා අලුත් කර ගැනීමක් වෙයි. බලන උදාහරණ ගෙනහැරපාමින් අපූරු ආකාරයකට උපදෙස් දෙන්නට ජනකවියා තුළ වූ හැකියාව පද්‍ය පන්ති ඇසුරෙන් විබසන්න. උදාහරණ ගෙනහැරපාමින් අපූර්ව ආකාරයට උපදෙස් දෙන්නට ජනකවියා තුළ වූ හැකියාව අපට මේ නියමිත පද්‍යපන්ති ඇතුරෙන් ම සන්න කියලා කියනවා. බල මුක්මනින්ම ගැමි ජනතාවගේ සිතුම් පැතුම් සිරිත්විරිත් ජීවන ගැටලු හා ජීවන දෘෂ්ටිය මෙන්ම සමාජ සම්බන්ධතා. මුර්තිමත් කෙරෙන ජනකවි වූ කලී ජනසාහිත්‍යයේ විශිෂ්ඨංගයකි ජනකවි කල කැනේ ජනසාහිත්‍යයේ විිෂ්ටන්ගයක් ජනතාවගේ සිතුම් පැතුම් සිරිත්විරිත් ජීවන ගැටලු ජීවන දෘෂ්ටියය ජීවිතත් දැකීම් මේ ඔක්කෝම. ඒ සමාජ සබන්ධතා මේ ඔක්කෝම මේ ජනසාහිත්‍ය තුළ අන්තර්ගත වෙන. එකල ජනතාවගේ. මෙකී ජනකවි විධ හේතුන් අරභයා එ වෙන ත් විධ හේතුන් සඳහා නිර්මාණය වීඇති අත දැන් අපිතර පුතේ ය පැල් කවි ගැල් කවි කරත්තකවෝ කතන්දර කිසි දෙයක් අපි කියන්නේ. අපි අපේ විචාරයට අදාළවයි අපි කතා කරන්නේ. බලන් අතර සමාජයේ යහමකට ගැනීමේ අපේක්ෂාවෙන් පැරැන්න්ගේ මුවින් නික්මුණු ජනකවි අයත් වන්නේ උපදේශාත්මක ජනකවි වර්ගයටය මොක ද අපට නියමිත පාඩම තියෙන්නේ උපදේශාත්මක ජනකවි වලින් නිසා. සරල උදාහරණ ගෙන හැරපාමින් උපදෙස් ලබාදන ගැමි ජනකවියා එමගින් තම උපදේශය වඩාත් සිත්කා වදින ලෙස ඉදිරිපත් කිරීමට මග හෙළිකොටගෙන ඇත. මේ සරල උදාහරණ ගෙන හැරපාමින් තමන් ලබා දෙන උපදේශය වඩාත් සිත්කා වධින ලෙස ඉදිරිපත් කරන්නට ජනකවියා එකෙන් අවස්ථා පුදාකරගෙන තියෙනවා එකේ උදාහරණ ඉතා සරල වෙතත් ඒවයින් ගෙන එන යට අරුත්්බොහෝය යට අදහස් තියනවා බලන් ගසට කෙටුම ගසමුලපෑයු මෙෙන් දැනේ මිනිහා නොමිනි හා යන කඩිසරෙන් දැනේ අමුතු බද්ධීම අතඇල්ලු මෙෙන් දැනේ හානාහීය පානා අඩ හැරෙන් දැනේ බලන්න ඉහත ජනකවියේ දැක්වෙන පිරුළු සතර මගින් ජන කවයා ලබා දෙන ප්‍රධාන උපදේශය වන්නේ යම් පුද්ගලයකුගේ ක්‍රියා කලාපය මගින් එම පුද්ගලයාගේ සැබෑ ගතිකුණ හඳුනාගත හැකි බව බලනේ සඳහා අවස්ථා හතරක් මෙතන අරගෙන තියෙනවා නේ අවස්ථා හතරක් අරගෙන තියනෝ බලන්න ගසක් කැපීමට පෙර ඊට සූදානම් වන ආකාරය මගින්ද යම් පුද්ගලයකුගේ ඇවිදීමේ රටාවෙන්ද අමුත්තන්ට සංග්‍රහ කරන ආකාරයෙන්ද සෑේදී අන්ඩහැරපාන විලාසේෙන්ද ඔවුන්ගේ මෙතන යම් කියලා වචනඇති නව එක වැරදීම ඔවුන්ගේ ගති ගුණද එම පුද්ගලයාගේ සාර්ථක හෝ අසාර්ථක බවද අවබෝධ කොට ගත හැකයි ජනකවියා පවසා ඇත එතකොට බලන්න පුද්ගලයකුගේ නියම ස්වභාවය හෙළිවෙන්නේ එම පුද්ගලයාගේ ක්‍රියාවෙන් එම පුද්ගලයාගේ ක්‍රියාවෙන් හොඳයි එතකොට අපි තව උදාහරණයටට යන. ුවමනා කාලයේදී සොයා ගැනීමට නොහැකි නොමැති දෙයකින් ඉන් පසු කාලවලදී ප්‍රයෝජනයක් නොමැති බව ජනකවියා පවසන්නේ ඒ සඳහා උදාහරණ සිද්ධීන් හතරක් අනුසාරයෙ ඒ සඳහා උදාහරණ සිද්ධී හතරක් අනුසාරයෙන්ට බලන්න ඇස නැතිදා පොතගත්තේ කියන්ටද දතනැතිදා උක්දඩු ගිනි ත පින්ටද වෙර නැතිදා ගහගත්තේ දිනන්ටද යුද ඇතිදා නැතිකග කොස් කොටන්ටද එතකොට මෙන්න මේ කවියෙනුත් අන්න අපට පැහැදිලි කරනව අවස්ථා හතරක් ඉදිරිපත් කරනවා පද පේලි හතරෙන් එතවට ඒ හරහාත් අපිට අන්න ලබා දෙනවා උපදේශයක් නේ මේ උදාහරණ හතරෙන් අපිට ලබා දෙනවා උපදේශයක් ඒ තමයි සුදුසුදේ සුදුසුකාලයේදී තිබිය යුතුයි කියනදේ පැහැදිරිද. බලන්න උදාහරණ වලින්බන මේ කතා කර ලතියෙන්නේ. ඇස හොඳින් ඇස් හොඳින් පෙනෙන කල පොතපත කියවීමෙන් බැහැරව ඇ නොපෙන කල ඒ සඳහා උත්සාහ දැරීමෙන් පලක් නැත් දත් නොමැති කල උක්්දඩු සැපීමට නොහැකිය ශරීර ශක්තිය පිරිහුණු කල තරඟ වැද දිනීමට නොහැකිය එමෙන්ම යුද්ධයක් පවතින කල සොයා ගැනීමට නොහැකි කඩුවකින් කවර නම් වූ ප්‍රයෝජනයක්ද එවැන්නකින් කිරීමට සිදුවන්නේ කොස් ගෙඩි කැපීමය මෙම සිදුවීම් සතර උදාහරණ ලෙස ගනිමින් කවියා ලබාදෙන උපදේශය නම් සුදුසු දය සුදුසු කලට කළ යුතු බවයි සුදුසු දය සුදුසු කාලයට කළ යුතු බව තුංවෙ නිවදාහරණයට අපි යනෝ රන්විමනයේ සිටි මුද්දුක නැතිවෙද්ද පැනිිමීයේ කෑමුත් බඩගිනි නැද්ද මිනි බරණින් සැදුමුත් ගත නොදි රද්ද පැනිිවරකා ගසටත් හෙන නොවදිත්ද ැහැදිලිද එදොර මෙතනනිුම් කතා කරන්නේ අවස්ථා හතරක් පිළිබඳවයි අවස්ථා හතරක් පිළිබඳව මේ ජීවිතයේ තියන අනියත බව අස්තිර බව දුක සැම කෙනෙකුටම පොදු බව දුක්කරදර කම් කටළු සැම කෙනෙකුටම පොදු බව මෙනෙන ජීවිතයේ යථාර්ථය මෙතන පැහැදිලි කරන කවයක්. බලන්න කවර තරාතිරමක සිටින පුද්ගලයෙකුට වුවද. අටලෝ දහමට අනුව නොයෙක් විපත්වලට මුහුණ දීමට සිදුවන බව ජනකවියා හෙළිකරන්නේ ඉහත කවිය ඉවහල් කොටගෙනය. දුක්කරදර කාටත් පොදුිය. රන් විමන්වල සිටියද එය වලක්වනු නො හැකිය මී පැණි යොදමින් ස්තරම් ලෙස ආහාර ගත්තද යළියලිත් කුසගන්න ඇතිවීම වැලැක්විය නො හැකිය කෙතරම් වටින ආභරණ පැළඳුවද ශරීරය දිරායාම නවතුනු නො හැකිය පතිතවන හෙනය වෙනත් ගස්වලට මෙන්ම පැනිිවරකා ගසටද පතිතවනු ඇත එබැවින් කෙතරම් ඉසුරුමත්ව සිටියද එ සුකෝප බෝගීව සිටියද ට පැමිණිෙන දුක්කරදර වැලැක්විය නොහැකි බව කවියා පවසනො ඒ පවසන්නේ උදාහරණ සිදුවීම් හතරක් අනුසාරයෙන්. ඒනං අපි විචාරය අවසන් කරන ො එන්න මේ විදිහට මෙනයින් බලන කල උදාහරණ ගෙන හැරපාමින් අපූර්ව වූත් රසවත් වූත් ආකාරයට උපදෙස්දීමට ජනකවියා තුළ වූ විශිෂ්ට හැකියාව විශේෂයෙන්ම අගේ කළ යුතුය. ඔන්න අපි පළවිනි විචාරය කතා කලා උදාහරණ ගෙන හැරපාමින් අපපුරු ආකාරයකට උපදෙස්තීමට ජනකවියා තුළ වූ හැකියාව පිළිබඳව ආදර්ශ විචාරංක දෙක යහපත් ජීවිතයක් ගත කිරීම සඳහා ජනකවෙන් ලද හැකි ආභාසය උදාහරණ දෙමින් පැහැදිලි කරන්න ආභහසය කළන ආකය ආලෝකය අපි ඉන්ෆල කියල ඉන්ෆල එක පෙළඹවීම යහපත් ජීතයක් ගතකිරීම සඳහා ජනකවිියෙන් ලදහැකි ආභාසය වනත ආලෝකය උදාහරණ දෙමින් පැහැදිලි කරන්න. යහපත් ජීවිතයක් ගතකිරීම සඳහායනම් යහපත් ජීවිතයක් ගතකිරීම සඳහා තමයි මේ අපට නියමිත පාඩමේ තියන සියලුම කවිතියන්නේ තියකෙන් අපට මේක පාවිචාරයට ආදාලව පැහදිලි කර ගැනීමත් තමයි කරන්න තියෙන්නේ බලන්. මේවල මපුතේ ම දීල්ල ීන්වද මේ පැව්බ අන්රාධපුරයුගේ තක්වා ඇතර දිව යනවා ඉටස පරමත්ත ජෝතිකාව සංයුතනිකායටට කතාට පරමත්ත ජෝතිකාව ඔය කියන කතන්දර මෙතන මම සි දෙයක් දීල නෑ. ලියලත් නෑ. මොකද හේතුව. මේ වගේ විචාරවලට ඒගේ දවල් අවශ්‍යනෑ ඒව ඔබ අර කටි ප්‍රශ්නවලට ඒ පාඩන් කළ යුතුයි. අනි බලන ජනස්ත්‍රති සාහිත්‍යයට අයත් ජනකවි. ගැමි ජනයාතරින් ඉපිද. ඉතා ඇත අතීතයක සිට අද දක්වා. මුකරම්පරා ගතව පැවත එන කාව විශේෂයකි. විවිධ ජීවන වෘත්තිීන් සහ ජීවිත අත්දැකීම් පාදකකොටගෙන බිහිව ඇති ජනකවිවලින් අතීත ගැමියාගේ අව්‍යාජ සිතුම් පැතුම් සහ ගැමියන් සතු වූ ඥාන සම්භාරය ප්‍රකටවෙ ඔන්න මම ගලපලතියෙනවා මේ ජනකවි කියන්නේ මොකක්ද ඒවගේම නේද මේ ජනකයිවල තියන්නේ මොන දේද කියනද. එදිනෙදා ජීවිතේ ඔන් අපි දැන් අපට නියමිත ජනකවි වර්ගේයට පිවිසිලා තියනවා බලන් එදින එදා ජීවිතයට වටිනා උපදෙස් ලබා දෙන ජනකවි, අපි කියනවා උපදේශ ජනකවි ලෙස හැඳින්වේ. වැඩිහිටි ගැමියන් තම මුහුකුරාගිය ජීවිත අත්දැකීම් අනුසාරයෙන් මෙකී ජනකවි නිර්මාණය කලාවිය හැකිය. මෙකී උපදේශ කවිවලින් ලැබෙන ලැබෙන්නා වූ අගනා ඔවදන්, සර්වකාලීනය සර්ව බහමිකය සර්වකාීනය කළ කැෙන හැමකාලයටට පොදි. ර්ව බහමිකය කියෙලා ැනෙ හැම රටකටම හැම භූමියකටම පොදයි මේ එබඳු ජනකවියකි එකන මේ උපදේශාත්මක ජනකයිවලින් ලැබෙන්න්න වූ ඔවදන් හැම කාලේටම අදාලයි හැම රටකටම අදාලයි බලන්න ගසට කෙටුම ගසමුල පෑයුමෙන් දැනේ මිනිහා නොමිනි හා යන කඩිසරෙන් දැනේ අමුතු බද්දීම අත ඇල්ලුමෙන් දැනේ හානාහය පානා අඩ හැරෙන් දැනේ මතකතියාන්න මේ මේකෙන් කියවෙන්නේ කිසියම් කටයුත්තක සාර්ථක භාාවය සඳහා නිසි සූදානමක් නේද අවශ්‍යයි කියනද. න නිසි සූදානමක් අවශ්‍යයි. ඒවගේම තව උපදෙසක් ලබා දෙනවා. කඩිසර බව කඩිසර බව මනුෂ්‍ය ජීවිතයේයට අත්‍ය අවශ්‍යයි. අධිකේගේ එන මේකේ අදහස. අධිකවේගේ ගියොත් එෙම කොයි හරි තැක හැපෙන්න්න පුුවන් ඒ නිසා ජීවිතය අතහැරෙන්න්නට පුළුවන්. මෙතන කියන්නේ ක්‍රියාශීලී බව කඩිසර භාවය කඩිසර භාවය. ඒ වගේම අවංක භාාවය පිළිබඳවත් කතා කරනවනේ අමුත්තන් සඳහා සංග්‍රහ කරනකොට අතාල්ලන තැනින්න්නේ එක තේරෙනවා වැළමිට කෙලවරින් අල්ලනවනංන්න අවංකව නෙමෙේ අමුත්තන්ට සංග්‍රහ කිරීමට ඒ පුද්ගලය ඉදිරි පත්වෙන්නේ. හරි කෙනෙක් නං අවංකව අමුත්තන්ට සංග්‍රහ කිරීමට ආරාධනා කරනවනං ඒම පුද්ගලයෙක් ඒ අමුත්තාගේ අතින් අල්ලන්නේ අ අපි කැනෙ මැනික් කටුව කියලා මැනිික් කටුවලඟින් ඒ මිසක්කා වැළමිටෙන්න්නේෙේ කට වැලිෙවරෙන් අල්ලනවා කියලා කියන්නේ අවංකෝම මේ අමුත්තාට සගහ කිරීමට කැමැත්තක් නැහැ කියෙනා දහසයි. හානාහය පානාඩ හැරින් දැන. යම් කිසි කටයුත්තක කටයුත්තක සාර්ථක භාවය අසාර්ථක භාවය සමහරක් කලාට බාහිරින් වුනත් බාහිරින් වුනත් පෙනෙන්නට තිබෙනවා කියෙන අදහස. බලන් කිසියම් කටයුත්තක් කිරීමට පෙර ඒ සඳහා මැනවිින් සූදානම් විය යුතුය. යම් පුද්ගලයෙකුගේ සාර්ථක භාවය එම පුද්ගලයාගේ හැසිරීම් රටාවෙන් ප්‍රකාශවේ ඒක ඇත්තන මිනිහානු මිනිහා යන කඩිසරෙන් දැනය කියල කිව්වේ අවංකව කටයුතු කිරීම තම ක්‍රියාවෙන් හෙළි දරව්වේ. යම් කටියයුත්තක සාර්ථක භාවේ එහි බාහිරෙන්දුවද ප්‍රකටවේ මෙම වටිනා උපදේශ උපහැරණ ලෙස දක්වමින් ගැමියයා ජනකවියට නගා ඇතඒ ගැමියා ජනකවියට නගා තිබෙනවා. ඊළඟට අපි තබ උදාහරණකට යනවා ඒ ද රයට යන්නට පෙරෙම කවිය පිළිබඳව ඔන්න විස්තරයක් කරනු බලන්න. තම හැකිකම්. තම සීමාවන් තම තරම දැන කටයුතු කිරීම එදින දා සමාජය අපට ඇති වෙන බොහෝ ප්‍රශ්න වලක්වා ගැනීමේ පහසු මගකි. මතකයිනෙ ගුත්තිල වෙන නද පාඩමේ මූසිල, න්ගේ තරම දැනගෙන හිටිය නෑ මන්ට පුළුවන් දේමකද්ද තමන්ට බැරිදේමකක්ද තමන්ගේ සීමාවන් දැන නොසිට පුද්ගලයෙක් තමයි මූසිල නොදනම තමා බල සබේටබුත් නොපැකිල වැඳ රද පදකමල දෙසක මූසිලයාදුුන් කලක කියන්නේකනේ කලින් පාඩමි දැපි කතා කලේ තම සීමාවන් හඳුනාගෙන ඒ අනුව කටයුතු කරන පුද්ගලයා තම ජීවිතය සාර්ථක කර ගනි. ඒද අප ජීවිතයට ලබා දෙන මහංගු උපදේශයකි. පහත කවිියෙන් අපට පෙන්වා දෙන්නේ එම වටිනා උපදේශයයි උපදේශය කී කියල දින එක උපදේශ යැයි වෙන්නට ඕන. ගොඩැල්ලේ තරම දැනගෙන ලිඳ කපනු බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිණු කඩුල්ලේ තරම දැනගෙන කද බඳනු තමුන්ගේ තරම දැනගෙන කල් හරිනු. එතෝට මේ විස්තරේයට අදාල උදාහරණ කවිය තමයි මෙතන මම දක්වල තියෙන්. ඊළඟට තවත් අපිට උපදේශ ලබා දෙනවානෙ මේ යහපත් පවුල් ජීවිතයක් ගතකිරීම සඳහා. බල යහපත් පවුල් ජීවිතයක් ගත කිරීම සඳහාද ජනකවිවලින් අපට ලැබෙනේ වටිනා උපදේශයන්ය. අඹු සැමියන් එකිනෙකා හා සමග සමගිව වෙසෙන කල උක්දන්ඩේ පැණිීමෙන්ද එකිනෙකා සමඟ විරසක වූ කල යක් දෙබරේ වද මෙන්ද පවතින බව වැඩිහිටි ජනකවියා අත්දැකීමෙන් දන්නා දෙයකි. ඇතැම් විට විවාහ ජීවිතය කටුුවත්තක් මත සිටින් නාක් වැනිිය. ෙත් නීරස කරවිල තිබ්වටු පවා වඩා ගුණදායක වඩා රසවත් ්‍යාන්ජන ලෙස සකස්කරගන්නාක් මෙන් ඇතැම් විට නීරස වන විවාහ ජීවිතය ද රසවත්කර ගැනීම අමු සැමියන්ගේ වගකීමක් බව පෙන්වාදී ඇත්තේ මෙසේය. වලන්න හඳුන්වාදීමට පස්සේ? උදාහරණ කවිය දක්වල තින. එක්කුණදාට උක්්දණ්ඩේ පැනිසේම? වෙන් උුණදාටයක් දෙබරේ වදසේම ගොසින් ගොසින් කටුවත්තේ අගසේමා ඉතින් ලදේ කරවිල තිබ්බට සේම. අපි උදාහරණ කවි තුනක් දැනටම දක්වල තියෙනවා. ඒ නිසා දැම් මේක ලකුණු දහයක ප්‍රශ්නකට ඇහුවත් එහෙම ඔබට අම අපි දැම් මේ කතාකරපුූබ උදාහරණ කවි එක් උුණදාට උක්දන්ඩේ පැනිසේමාකින කවිෙන් පස්සේ ඔබට පුළුවන් මෙන්න මේ අවසාන චේදය තියෙනවාන මෙන්න මේ අවසාන චේදයෙන් ඔබට මේ විචාරය අවසන් කරන්නට පුළුවන්. ලකුණු දහයක ප්‍රශ්නයක් නම් හැබැයි ඒ ලකුණු පහවක ප්‍රශ්නයක් කිරට දෙකට කඩලා දුන්නොත් එහෙ ඔබ විචාරයකට උදාහරණ හතරක් දෙන්නටපෙ න එහෙ තත්වයක් තියෙනවා නමුත් තර මේක ලකුණු දහය ප්‍රශ්නයක් නම් ඔබට මෙන්න මේ කොට සාවශ්‍ය නෑ මේ කොටසා අවශ්‍යත් නෑ මෙතනින් පස්සේ මෙන්න මෙතනින් පස්සේ ඔබට පුළුවන් කෙලින්ම මෙතන්ටෙන් පැහැදිලිද එහම නැත්තම් මේකේ මේ ඔ උඩකොට සක් අයින් කල මේ අවසාන ඒ හරිට එන්න පුලයි වගේ ඇර ඔකු මරි උදාහර තුනක්කිල්ල තියෙන තැන්ට උදාහරණ තුනක් සහිතව විස්තරකිරීම් සිදු කරන්න කොද කාලයක්ත් සම කරන්න විශාල හරමයක් සාහිත්‍ය සං්‍රහය පශ්පත්‍රය කියල කියන් තිය නිසා වැඩිපුර ලියන්නයන්නට එපා අශ්‍ය ප්‍රමාණයට මේේ අවශ්‍ය උදාහරණ සංඛ්‍යාව පමණක් දක්වමින් ලියන්නට කටයුතු කරන්නට ඕනේ. හරිද හොඳයි එතකොට මම මේ වැඩිපුර දෙයක් වැඩිමනත් දෙයක්. මෙතන තබ දාහරයක් දක්වලදීන අයකත් අපි පොඩ්ඩක්තා කරමු. බලන්න. සැපසම්පතින් සැපසම්පත් කොතෙක් ලැබුවද මනුෂ්‍ය ජීවිතය වනාහි දුක්කරදර කම් කටළු ගහන වුවකි. ය උස්පහත් කාහටත් පොදු ධර්මතාවකි. කුසගින්න නිරන්තරයෙන් මනුෂ්‍යා පෙළනු ලබයි. ශරීරය කෙතරම් සැරසුවද මරණයෙන් පසු එය දිරායයි. පැනිවරකා ගස්වලටද හෙනවදින්නාක් මෙෙන් සත්පුරුෂ අය හට පවා අභාග්‍ය සම්පන්න කාලයේදී නොයෙක් කරදරවලට මූනදීමට සිදුවේ දැම් මේ අපිසිියු දෙනාගෙවන්නේ බඳු අභාග්‍ය සම්පන්න කාලයක් නේ හැබැයි මතකතයයාගන්න වියයුත්තේ තවතවත් දිරිමත්වීම වියයුත්තේ තවතවත් ශක්තිමත්වීම. වියයුත්තේ වෙනදාට වඩා වැඩියෙන් වැඩ කරලා විභාගේ සඳහා සූදානම් වීම. ඒමිසක් ඇල්මැරුුණු ලෙස ගත කිරීම නෙවේය. පොද වුවූ ලෝක ධර්මතාවකි. ධර්මතාවයකකිනෙමෙ බලන්න මම ලියලතින වචනය හරි ධර්මතාවකි. අන යන්නක් අවශ්‍ය නෑමතන්ට. රන්විමනයේ සිටිමුත් අපි ඒ විස්තරයට අදාළ උදාහරණය දක්වනවා රන් විමනයේ සිටිමුද්දුක නැති වෙද පැණිමීයේ කෑමුත් බඩගිනි නැද්ද. මිනිබරණින් සැදුමුත් ගත නොදිරද්ද පැනිිවරකා ගසටත් හෙන නොවදිද්ද පැදිල් පැනිවරකා ගසටත් හෙන නොවදිද්ද හොඳයි ඉටස බලන්න එබැවින්. උපදේශ ජනකයිවලින් සමාජයේ කවර තරාතිරමක පුද්ගලයකු හටවුවද යහපත් ජීවිතයක් ගතකිරීම සඳහා ලැබෙන්න්න වූ ආදර්ශ මිලකළ නො හැකිය. අතීත ජන සමාජය අදට වඩා යහපත් වූයේ එකල ගැමි ජනයාගේ ජීවිත හා සමඟ මෙම උපදේශාත්මක ජනකවි බද්ධව පැවති නිසාය ඇයි අපට පැවසය හැකිය. ඒ කැනේ අදහස අතීතයේ සියට සීයක් මේ ඒ. ැ සීයක් යහපත් ජනතාව සිටියා කියෙන කනෙේ බැද් ගමේ උනත් අපිට පැහැදිලිීමෙන වනන්නේ නේද. සීට සීයක් යහපත් ජනතාව හිටියා නෙවෙයි නමුතෙවුණට අ ගම්ල අර තිබුණා වටිනා සාරධර්ම යහපත් වටිනා සාරධර්ම තිබුණ. එ දොටේ ඒ විදිහට ඒ දේවල් අනුසාරයෙන් සාරධර්ම වලට අනුකූලව යහපත් සාරධර්ම රැක ගනිමින් ගම්වල ගම්වැසියන් සරල අල්පේච්ච දිවිපෙවතක් ගත කලේ ක්තරා විදිහකින්. මේ උපදේශාත්මක ජනකවි ඔවුන් එකල දැන සිටිය. ඒවගේම ඒ වගේ උපදේශාත්මක ජනකවියක් සමහරක් වෙලාට කියලා තමන්ගේ දුක සමනය කරගත්තා. සමහරක් අවස්ථාවලති. ඉතිං ඒ උපදේශාත්මක ජනකවි තමන්ගේ ජීවිතයට ආලෝකයක් කරගත්තා. අන්නේ හේතුව නිසා තමයි අදට වඩා එකල සමාජය යහපත් වනායැයි අපට සලකන්නට පුළුවන් හිතන්නට පුළුවන්. මෙතන, ම ඔබට දීලා තියෙන්නේ එක්තරා විදිහකින් කෙටි පැවරුමක් හරි විචාරලිය පුහ පුහුණුව ලබන්නට විචාරලියමින් පුහුණුවක් ලබන්නට එතනදි මම ඔබට අදාළ එකනේ අවශ්‍ය කරන කරුණු සහ උදාහරණ මම ඔබට දීලතියෙනවා කරුණු වශයෙන් එතුට ඔබට කරන්නට තියෙන්නේ මේ මේච මේ විචාරවලට අදාළ කරුණු ඇසුරෙන් විචාර ගොඩනගාගෙන ලියන්නට පුහුණුවක් ලබන්නට පැහැදිිද එතකොට මෙතන අපි පොඩ්ඩක් ඒ ගැනත් කතා කර ලෙමු. බලන් ජනකවියා තම නිර්මාණය රසවත් කිරීම හිලා කාව්‍යයාලංකාරය යොදාගෙනනැති ආකාරය උදාහරණ මගින් පැහැදිලි කරන්න. ගැන ජනකවිවලත් ජනකවිියත් තමන්ගේ ජනකවි නිර්මාණ රසවත් කරන්නට විවිධාආකාර කා්‍යයා ලංකාරය යොදාගෙන තියෙනවා. බලන් ශබ්දා ලංකාර කිවොත් එහෙම අපට උදාහරණ ැටිට ගන්න පුලුවන් පාදාන්ත එලිස් එලිවැට නිරායාසයෙන් යොදලාතිවා ඇතැම් විට කවියක මුල සහාග දෙතන එලි වැට පතිනවා දැන්කට හොඳම උදාහරණ කවිය තමයි මෙන්න මේ නහින දෙහින කාලෙට පින් කෙරුමයුතකෙන කවිය. ඒකෙන් නහින වහින බහින පනින ආදීවශයෙන් මුල එලිසමයේ දිලා තියෙනවා ඒවගේම අගත් එලි සමයේ ඉදිලා තියනවා. එතවට ශබ්දය අලංකාරය ඇති කරන්නට ශබ්දය අලංකාරය ඇතිකරන්නට මේ එලිස එලි සමයනැතැන් එලි වැට යොදාගෙන තියෙනවා. ඊලංඟට දැන්. ලකුණු දහයක ප්‍රශ්නයක් න එනිසා ලකුණු දයක ප්‍රශ්නයක් නිසා කාව්‍යයාලංකාර හැටියට ඊට පස්සේ මම අරන්තිනව අර්තා ලංකාර දෙකක්. මොනවද අර්තාලංකාර ඒ තමයි දුපදේශ ලබාදීමේදී සාම්ප්‍රදායික පිරුළු සාම්ප්‍රදායික පිරුළු ජනකවියට සුදුසු පරිදි රසවත් යෝදාගෙන තියනෙන අර්තා ලංකාරය දැනවීම සඳ න කාව්‍යාත්මක යෙදුුම් හැටියට මේකෙ දක්වල තියෙන්නේ අන්නේ වගේ අර සාම්ප්‍රදායක පිරුළු ඒ හානාහය පානාඩ හැරෙන් දැනි පනිනරිලවුන්ට නිමං කමක් නැත සමුන්ගේ තරම දැනගෙන කල්ගවෙනවා කියෙන අපප්තෝප දේශය වකොට යුද ඇතිදා නැතිකාග කොස් කොටන්ට දුවනමුවන් දැක නොදමන් එෙලූ පලා එතකොට ඔන්නවා ප්‍රස්ථාපිරුළු ආප්තෝප දේශ යටට සලකන්නට පුළුවන් දැන් පනිිනරිලවන්ට නිමං බැඳදා වගේ කෙනෙක ප්‍රස්ථාව පිරුලං. සෙසඒවා ආප්තෝපදේශයටට සලකන්නට පුළුවන් උදශ ලබාදීමේ දී ඒ කියන ම්්‍රදාායක යෙතුම් සාම්ප්‍රදායයික පිරුළු රසවත්යෝදාගන තියනෝ. අර්ථරසය ඇතිකිරීම සඳහා ඒවගේම අර්ථයාලංකාර කිරීමට අර්ථරසය ඇතිකිරීම සඳහා තවත් යුදාගත්ත දෙයක් තමයි මේ ගැමි ජනජීවිතයට සමීප සරල උපමායුදාගන තියනෝ. ගැමි ජනජීවිතයට සමීප. දැන් උක්දන්ඩක පැනිි කිව්වාහම ගමයාට ඒේදවල් මවාගන්න පහසු. යක් දෙබර වදකිව් හම ගැමිය දන්නවා යක් දෙබරු කෙතරම් විස සහිතද කියලා. ඒ වගේම කටුවත්තක කෙලවර සිටිනවා වගේ කියන්නේ තමන්ගේ සරම්වල චීත්තවල නිරන්තරයෙන් පැටලෙන කටුවතු ගැන ගැමියාට හොඳ හැටි අවබෝධය තියෙනවා. එහෙනම් කටුවත්තක් කෙලවර කටුවත්තක් මත සිටිනවා වගේ කියනක ගැමියට හිතා ගන්න පුළුවන් කෙතරම් වේදනාකාරී තත්වයක් ද කියනද. ඊලන්ට කරවිල තිබ්බටු කියල කියන්නේ ගැමි ආහාර බලන්න මෙතන උදාගන තියෙන මේ පදපේලි හතරම කියවෙන මේ උපමා බොහොම සරලයි. ඒවගේම ගැමියාට සමීපයි. එ නිසා අරුත්ථ රසය වැඩි වෙලා තියනෝ. එතුට ඔන්නේ කියන උදාහරණ කරුණු තුන දක්වමින් මේට අදාල මේ කියන උදාහරණ දක්වමින් ඒවා පොඩ්ඩක් පැහැදිලි කරමින් අවස්ථාවට ගැලපෙන ලෙස මේ මේක පැහැදිලි කිරීම කියලා කියන්න දරුවනේ මේ කවිය තේරුම ලියනකම නේ. හරිද දැන් මෙතන තියෙන්නේ කාව්‍ය ලංකාරය යදාගෙන ති ආකාරයෙන් නතකොට ශබ්දා ලංකාර සඳහා උදාහරණයකුත් අර්තා ලංකාර දෙකක් සඳහා උදාහරණ දෙකුත් සමස්තු උදාහර තුනකුත් දක්වල තියෙනවා. එතනදි ඔබ මේ කවිය ඉදිරිපත්ක ලොබ කියන්නට ඕනේ මෙම කවියේ සරල බස් වහරක්තියෙනවා ඒගේ මෙම කවිය සිය්පද විරිතෙන් රචනා වෙලා තියෙනවා ඒවගේ සබ්දා ලංකාර සඳ ඒවත් වැදගත්තින නිසිව්පද විරිතෙන් ්‍රචනාවෙලා තියනවා. ඒවගේ මුල සහ අග එලි සමය පවතිනවා. වහින බහින පනිනාදීවසයෙන් මුලත් ඒවගේ යුත එත ඇත නැත අදදිවසයෙන් අගත් එලි සමය පිහිටුවා තිබෙනවා එහම් ශබ්ද ශබ්ද රසේ වැඩි කරන්නට එලි සමය කියන කාව්‍යලංකාරය යොදාගෙන තින කාවි උපක්‍රමය යොදාගෙන තියෙනවා කියනදී. පැහැදිලිද එතකොට අර්තාලංකාර කියනකොට මෙන්න මේ මෙකො මේ කවි පාට කිහිපේ හෝ මේක එක කවියක් කරගෙන ඔබට පුළුවන් මේ මේකේ ඉෙදිලා තියෙන මෙන්න මේ සාාම්ප්‍රදායක පිරුළු මේ සුදුසු පරිදි දස්වත් යුදදාගෙන තියෙනවා කියන ේතම යව කියන්න ටඕන ඒවගේම මේ කවියෙන් උපදේශ ලබා දීමේදී සරල උපමා යුදාගෙන තියෙනවා කියමින් ඔබ කියන්න ඕන එනේ දාම්ු සැමියන් දෙදනෙක් සතුට සා සතුට සතුටුව සිටින කල සමගියෙන් සිටින කල උක්දන්ඩේ පැණි වලට සමාන කරලා තියෙනවා දෙදෙන විරසක වූ කල යක් දෙබර වදයකට සමාන කරලා තියෙන ඒවගේම මනාාද ජීවිතයේ තවදුරටත් ඉදිරියට ඇනවට කටුවත්තක කටුවත්තක් මත සිටිනවා හා සමාන හැඟීමක් දැනෙනවා වෙන්න පුළුව. හැබැයි කරවිල තිබ්බටු හා සමානවම නී රස විවාහ ීවිය රසවත්ව ගුණදායක ලෙස පවත්වා ගැනීමත් කාන්තාවක සතු වගකීමක් හැටියට සඳහන් කලා තියනවා කියෙනදි. එතොට එතනදි අර උක්්දන්්ඩේ පැනිසේමා යක් දෙබරේ වද සේමා කටුවත්තේ අග සේමා කරවිල තිබ්බටු සේමා කියන උපමා. අර අවස්ථාවට ගැලපෙන ලෙස අරත්ථ රසේ ඇතිකිරීම සඳහා යුදාගෙන තියෙන සරල උපමාවිදිහට හඳුන්වා දෙන්නට පුළුවන් කෙලොබට විචාරය ලියන්නට හැකියාව තියෙනවා. පැහැදිලිද. ඊළඟට අපි යනවා මෙන්න මේ හතරවෙනි විචාරයට. බලන්න. ජනකවයේ දැකිය හැකි සුවිශේෂ ලක්‍ෂණ. උපදෙස් කවි තුළද දැකිය හැකිය. ඒ සේමයිනෙ මොකද හේතුව දැන් උපදේශාත්මක කාවය කල කියන්නේ ජනකවි වර්ගයක්. එහනම් ජනකවිවල දකින්නට ලැබෙන ලක්ෂණත් උපදේශාත්මක කවිතුළත් එසේම දකින්නට ලැබෙනවා. මොනෝවදේ කියන ජනකාවේ ලක්ෂණ, ඔයයාහන්නන්නේ ජනකාවේ ලක්ෂණ. පැහැදිලිද විභාගවලට මේ ප්‍රශ්නය මීට පැවිල්ල තියෙනවා. මෙතින අනෙකුත් ජනකවි මෙන්ම මෙම ජනකවිවලද වලටද නිශ්චිත කතුරයගො මැතිවීම. එදිනදා ගැමි ජනජීවිතය සහත්දකින්ම් ජනකවියට පාද කර ගැනීම. ඒන ජනකවය දකින්න ලැබෙන එක ලක්ෂණය. අ එතකොට ඔන්න ඕන උදාහරණයක් ඔබට උදාහරණ කවියක් මේකට යොදන්නට පුළුවන්. මම් මෙත නරගෙන තින ගසට කෙටුම කියනෙක් දැම් ම මක තියන්න මේ මම මේ දීලා තියෙන්නේ. විචාරණ මේ විචාරයක් ලිවීමට අශ්‍ය කරන මඟ පෙන්වීමක් ඒකත් මතක තියාගන්න මෙතන මේවා විචාරවිදිහයට සලකන්න බෑ දැන් මොට මතක තියන්න මේක මේ දීලා තියෙන්නේ මේ ඔබ ලියන්නට ඕන විචාරයට ඔබට මඟ පෙන්වීමක් පමණයි. ඔබට පැහැදිලිය තියෙෙන එතකොට බලන්න අනුත් මෙතිනේ අද දෙවන අදහස් ඉදිරිපත් කිරීමට සරල සුගම ගැමි බස් වහරක් යොදාගෙන තිබීම. මේ සරල සුගම ගැමිබස් වහරක් යොදාගෙන තියන බල ගොඩල්ලේ තරම දැන ලිඳ කපනු ොරල්ේ රම දැගෙන උඩ පනිු කඩුල්ලේ තරම දැනගෙන කද බඳන තමුන්ගේ තරම දැනගෙන කල් හරිනු. ඒවගම ජනජීවිතයෙන් ගත් සරල උපාභාවිකර තිබීම කලින් විචරයටත් දාලා. අව්‍යාජත්වයෙන් මෙම සංග මේය යුතුව තමා දහා සිදිරිපත් කර තිබීම. ඉතින්ලන්දේ කරවිල තිබ්බට සේමාක කියලා කියනවා බලන්න දරුවනේ මේ කවියේ කිසිම තැනක විවාහ ජීවිතය ගැන දීනවද. විවාහයෙන වනේ දීනවද. අඩ්ඩුම රම කිසිම තැන මේ එකක විවාහයකෙන වචනෙවත් තිනවාද. නැහැන අඩුම තරම විවාහය කෙන වචනවත් නෑ. කසාදයගෙන වචනවත් නෑ. පවුල් ජීවිතයෙන වචනයවත් නෑ නත් බලන්න අව්‍යාජව හැබැයි හරිම සංයමයකින් යුක්තව තමන්ගේ අදහහා සිදිරිපත් කළ තියනවා වක්්‍රාකාරයෙන්නේ වංක බහවෙන්නෙම අව්‍යාජව කියීනවානි දෙන්න දෙමහල්ලු සතුටින් ඉන්න කාලෙයට උක්දන්න්න පැණිවාගේ. දෙන්න දෙමහල්ලු විරසක උනාම යක් දෙබර බද වගේ. එතර බලන අව්‍යාජ බව තියනවනේද හොරබොරුනෑන අවංකව තමන්ගේ අදහ සිදිරිපත් ක තින. අව්‍යාජ කල කෙන අංව අවංකව තමන්ගේ අදහා සිදිපත් කලති. ඒ වගේම හික්මී මක් සයිතව සංහමේ හික්මී මක් සයිතව න කියන්න ඕන කරන බොහෝදේවල් මෙන්න එකේතුළ ගැබ නො මෙෙන්න්න මේ පටේතුළ ගැබි නොයිඉතින්ලද කරවිල තිබට සේම මේ කරවිල තිබ්බට හාහ සමානය කියලා නොක කියන්නෙමකද විවාහ ජීවිතය. ඒනම් කරවල තිබ්බටු තිත්තයි නේ කට රසයෙන් යුක්තයි නමුත් ඒවනාට ඒ කරවිල තිබට රසවත්ව වියන්නට හැකියාව තියන්නේ දක්ෂ ගෘහණියකට. එහනම් දක්ෂ බිරිඳකට දක්ෂ කාන්තාවකට තමන්ගේ විවාහ ජීවිතයත් බොහොම රසවත්ව පවත්වාගෙන ය මේ හැකියාව තියෙන්නට ඕන එක තමයි උත නොය කියන්නේ අවන්තිමට හරිද නමුත් ඒක කොච්චර මේ සංයමයකින් ඉදිරිපත් කලා තියනව පැහැදිලිද හොඳයි ඊට පස්සේ අපි යමු විළඟ තැනට බලන්න පස්වෙෙන විචාරය අවවාද අනුශාසනා ලබාදීමේදී කවියායිතා සංයමයෙන් එම කාරී ඉඉටු කරන්නට වග බලා ගනි අර කලින් එකෙත් ඔය කිය එන කරුණක් තිබුණා. අවවාද අනුශාසනා දෙද්දී කවි අයිතා සංයමයකින් එමෙනැත්තන් හික්මීමකින් ශික්ෂණයකින් යුතුව මනා පාලනයකින් යුතුව එම කාරී ඉටු කරන්නට වග බලාගෙන තිබෙනවා. බ මෙම ප්‍රකාශයට ඔබ එකඟ වන්නේ දැයි හේතු සයිතෝ විස්තර කරන්න බලන්න. සමාජයට පොද මේ කරුණු තියෙන් මේවා විචාරණවේ මේ විචාර ලවීම සඳහා මඟ පෙන්වීමක් තමයි මේ තියෙන්. සමාජයට පොදුවේ ලබා දෙන උපදේශ මනා සංගමයකින් ඉදිරිපත් කර තිබීම. තමන්ගේ තරම දැනගෙන ජීවත්වීම අනවශ්‍ය ගැටලුවලට මැදවීමෙන් වලක් වන බව එම එක කවියකින් උපැහැරෙන තුනක් මහරහා පෙන්වාදී ඇත් නේ සංගමයකින් කියලා තියනවා අන්තිමට තමයි තමුන්ගේ තරම දැනගෙන කල් හරිනෝකිල අර තමන්ට දෙන්න ඕන කරන උපදේශය. ලබාදීලා ෙන අන්තිමට උපදේශය මුලින්දුන්න්නේන උපදේශය අපිකැනර ඔලු අගාලා ටොක්කෑ අනිනව වගේ මේ පලවෙනිියෙන්ම මේ ඊට සමාන අවස්ථා අරගෙන තියෙනවා. එරස අන්තිමට තමයි මෝල් ගහෙන් ප්‍රහාරය එල්ල කරන්න ඒහන්නේ පළවිනිම වක්්‍රාකාරය කිය නවා ගොඩල්ලේ තරම දැනගෙනයි ලිඳක් පන්නට ඕන. ගොරැල්ලේ තරම දැනගෙනයි උඩ පනින්නට ඕන. කඩුල්ලේ තරම දැනෙනයි කදබඳන්නට ඕන එහෙනම් පුතේ තමන්ගේ තරම දැනගෙනයි කල් අරින්නටත් ඕන බලන්නනේ අන්දිමට තමයි උපදශයේ ලබා දෙන්නේ. හරිද. ඉරති බලන්න අර කලින් කතාකරපු කරුණම තමයි. විවාහදිවී ඇතිවිය හැකි අර්බුදකාරී තත්ත්වයන් සංහමයෙන් යුතුව පෙන්වාදී ඇති අතර කාලයේ ඇවෑමෙන් නීරසවිය හැකි විවාහදිවිය වුවද රසවත් කර ගැනීමේ යුතුකමක්. විවාහක කාන්තාවට ඇති බව ජනකවියා මනා සංයමයකෙන් යුතුව ඉදිරිපත් කර තිබීම. එක් වුණ දාට උක්දන්්ඩේ පැණිසේම වෙන්වුන දාට යක් දෙබරේ වදසේමා ගොසින් ගොසින් කටුුවත්තේ අගසේමා ඉතින් ලඳේ කරවිල තිබ්බටු සේමා. විවාහය රන්්ඩුව ඔන්න එකේන වචන මෙතන පාවිිච්චි කරල නෑ. එක් වෙනවා වෙන් වෙනවා කියන වචනක විතරයි පාවිච්චිරලා තියෙන එක් වුණු දවසට හ වෙන්වු දවසටකින අදහස. නේ ගහමරා ගැනීම් හා අන්ඩ දබර ඒ කියීන කතන්දර කිසිම දෙයක් මෙතන දක්වල නෑ නේ වැහැදිලිද. ඉරසබලන්න ඊළඟ කරුණ මිනිස් දිවයේ පවතින අස්තිර භහාවයද ජීවිතයට එල්ල වන අනේක විද දුක්කරදරද උපේක්ෂාවෙන් යුතුව විඳදරා ගත යුතු බව ජනකවියා මනා සංය මේකින් යුතු ඉදිරිපත් කර තිබීම ඒ මනුෂ්‍ය ජීවිතයේදී අත්වනින්නට සිදුවන අනේක විද දුක්කරදරඒවගේම අපේක්ෂා භංගත්වය ඒ සියල්ල උපේක්ෂාවෙන් යුතුව විඳ දරා ගත යුතු බව ජනකවියා මනා සංය මේකින් යුතුව ඉදිරිපත් කරනවා. අපේ හිතක තියෙන දුක්ක හිතතිය දුක්ක, අපේ හිතක තින වේදනාව පවා මේවගේ ජනකවියක්. සිහිට නගා ගැනීමෙන් අපට තුනී කරගන්නට අවම කරගන්නට පුළුවන් බලන් රන්විමනේ සිටිමුද්දුක නැතිවෙද්ද. පැණිමීයේ කෑමුත් බඩගිනි නැද්ද. මිනි බරණින් සැදුමුත් ගත නොදිිරද පැණිවරකා ගසටත්හෙන නොවදේ කනේ තමන්ගේ අදහස්. සංය මේකින් යුතුව ඉදිරිපත් කලා තියෙනවා න පැහැදිලිත සංහ මේකින් යුතුව ඉදිරිපත් කළ තියෙනවා. ඇයි මේ අපිටම වෙන්නේ. ඇයි අපිටම මේ දේවල් වෙන්නේ. . අනිත් කෙනෙුට කිසිම දෙයක් කිසිම අපේ වාසක නැන කිසි හෙනයක් නෑන. ඇයි මේ අපටම මේ දේවල් වෙන්නේ. සහරවෙලාට එහෙම හිතන කෙනෙක්කනත්. බලන්න මේ වගේ අදහසක්කය කෙනගේ මනසට නැගෙනකොට. ඔහුට හිතහදාගන්න පුළුවන් මේ කියන හැම දුක්කරදරයක්ම. හැම දෙයක් හැම කෙනෙකුටම මේ බල පැවැත්වෙනවා කියනදේ හොඳයි එතකොට මෙන්න මේ විදිහට අපි අපේ මේ තුන්වෙනි පාඩමට අදාළ පැවරුම් පත්ත්‍රිකාව මේ විදිට අපි කතා කරලා අවසන් කරනවා